ඉතින් ඇස්ට්‍රොජිනස් channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්නේ life path number 5 ගැන. එතන life path number 5 ගැන කතා කරනකොට මේගොල්ලෝ ඇවිල්ලා ප්‍රශ්න විසඳන්න කැමති අය. ඒ වගේම තමයි ජීවිතේ සම්බරතාවයක් බැලන්ස් එකක් තියාගෙන ඉන්න අය විදිහටත් අංක පහේ කට්ටියව හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔවුන් නිදහසට කැමති ඒ වගේම සුවිශේෂී විශිෂ්ට සංනිවේදන කුසලතාවත් සහ බුද්ධිමත් ස්වභාවයත් යම් යම් දේවල් මතකයේ තබා ගැනීම හැකියාවත් මේ අංක පහේ පුද්ගලයන් සතුව ගොඩක් හොඳට තියෙනවා. කෙසේ වුණත් මේ පුද්ගලයන් සතුව තරමක කෙටි කෝපයක් තියෙනවා. එබැවින් ටිකක් අනවශ්‍ය ලෙස මිනිසුන් උසිගැන්වීම හානිදායක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔවුන් ශක්තිය ඔවුන්ගේ ශක්තිය පවත්වා ගැනීම සහ ඔවුන්ගේ ජීවිතය කළමනාකර ගැනීමටත් ඔවුන් දක්ෂයි. ඔවුන් කාර්යක්ෂම සේවකයන් විතරක් නෙවෙයි ඊටාම ස්ථාවර ශක්තියක් ඇති පුද්ගලයන්ද වෙනවා. ඔවුන්ට එවැනි ගුණාංග තමයි ගොඩක් තියෙන්නේ. ඒ වගේම තමයි ඔවුන් සෑම දෙයක්ම තනියම කරන්නට කැමති. ඒ කියන්නේ වගකීම් සඳහා අන් අය මත යැපෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒ වගේම ගැටලු විසඳීමට සහ ඒවට විසඳුම් ඉදිරිපත් කිරීමටත් බොහොම කැමති. අංග පහ ගත්තාම ඊටම බලවත් අංකයක් විදිහට සැලකෙනවා. ඒ ශක්තිය ඔවුන් තුළ විශාල ආශාවක් සහ ප්‍රබෝධයක් ඇති කරනවා. ඒ තාම සාර්ථකත්වයට වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඇදේ නැහැ තරම් මේවල උද්‍යෝගිමත්. ඒ වගේම සෑම දෙයක් ගැනම හොඳ අභිලාෂයක් තියෙනවා. ඒ වගේම විමසිරිදායකයි. ඒ වගේම තමයි ජීවිතේ නව මාවත් ගවේෂණය කරන්නටත් ඕන්න දෙරිමත් වෙනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ පුද්ගලවාදී ආකල්පයක් ගත්තම ඔවුන් තනිව සිටීමට කැමති බව අඟවන්නේ නැහැ. ඒ ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔවුන් අන්නය සමග කතා කිරීමට ඇසුරු කිරීමට කැමැත්තක් දක්වනවා. ඒ වගේම තමයි ඵලදායී සංවේදනය හින්දා ඒ වගේම සරල හින්දා ඒගොල්ලන්ට බොහෝ අවස්ථාවන් විවෘත වෙනවා. ඒ වගේම තමයි ජීවිතේ ප්‍රධාන දුෂ්කර අවස්ථාවන් වලදී සමහර ලාවට කලබලකාරී ස්වභාවයක් පෙන්වන්න කරන්නටත් පුළුවන් මේ අංග පහේ කට්ටිය. ඒ වගේම තමයි අංක පහේ කට්ටිය තව විශේෂ දෙයක් කියනවා නම් මේගොල්ලෝ අරමුණු සාක්ෂාත් කර ගැනීම හින්දා මේගොල්ලෝ සැලසුමකට වැඩ කිරීම සහ ඒ කියන්නේ ප්ලෑන් එකක් හදාගෙන වැඩ කරන පුද්ගලයන්ම කියන්නත් බෑ. මොකද මේගොල්ලෝ ටිකක් කැමති මේගොල්ලන්ට සිතට එන අදහස අනුව ක්‍රියාත්මක වීමට. ඒ වගේම තමයි ස්වාධීනව කටයුතු කරනවා. ඊටාම විනිශ්චයන් වලටත් යනවා. ඒ කියන්නේ ඉක්මනට ජජ් කරනවා. ඒ වගේම තමයි අංක පහේ අයට ගැළපෙන වෘත්තීන් විදිහට ගත්තොත් මේගොල්ලන්ට පුළුවන් විශිෂ්ට ලේඛකයන් වෙන්න. ඒ වගේම හොඳ බිස්නස් මැන්ල ඒ කියන්නේ විකුණුකරුවන් අලෙවිකරුවන් බරපත් වෙන්න ප්‍රසිද්ධ පුද්ගලයන් ඉන්නවා මේ අංක පහේ. ඒතර ප්‍රසිද්ධ කළමනාහිරුවන් නැදෙන්න පුළුවන් මේ අංක පහෙන්. ඉතින් මේ අංක පහ කියන්නේ විශිෂ්ට අංකයක්. ඒ වගේ දැන් විශිෂ්ට කතිකේනොත් බිහි වෙනා මේ අංකේ. ඒ කියන්නේ ලිඛිත කුසලතාවයන් වගේම ඒ කතික හැකියාවත් බොහොම හොඳට පිළිටනවා. ඉතින් අංක පහ ගැන තවත් කතා කරද්දී ඕන් නැවෙලා ඇත්තටම සමාජගත වීමට තියෙන උනන්දු ස්වභාවික නබුරු හින්දා ඔවුන් සමාජය තුළ ඉදිරියට ගමන් කරනවා. ඒ වගේම තමයි සෑම කෙනෙක්ම වශී කර ගැනීමට පුළුවන් තරම් හැකියාවක් මේ අංග පහේ කට්ටියට තියෙනවා. ඒ වගේම තමයි ඇති කරගන්න සම්බන්ධතා ගොඩක් ඇඩ්වෙන්චරස්. ඒ කියන්නේ යාළුව ඇති කරගත්තත් ඒගොල්ලෝට ඇඩ්වෙන්චරස් ගතියක් තියෙන හින්දා ඒක ඊටාම හොඳ දෙයක් වෙනවා. ඉතින් මේ අංග 6 කට්ටියට ගොඩක්ම ගැලපේ අංග 5 කට්ටියට ගොඩක්ම ගැලපෙන්න තමන්ගේ ජීවන සහකාරය විදිහට තෝරගන්දි අංක 1 අංක 6 සහ අංක 7 යන ලයිෆ් පාත් අංක හොඳටම ගැලපෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක සම්බන්ධතාවය පවත්වා ගන්නවා නම් ගොඩක් දුරට ඒ සම්බන්ධතාවය ගොඩක් ඉදිරියට අරන් යන්නට පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අංක 5 කට්ටේ ගොඩක් වෙලාවට ඔවුන්ගේ සහකරුවන්ට පක්ෂපාතී වෙන අතර ඒ වගේම ඔවුන්ගේ නිදහස සමාන වගේ කරන කෙනෙක් බවටත්
අපිට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් අංක 5 strengths and weaknesses ගැන summary එකක් විදිහට කතා කරනවා නම් අංක 5 කට්ටිය සෑම විටම නව අත්දැකීම් සඳහා විවෘතයි. ඒ වගේම තමයි ඔවුන් දූරදර්ශී. ඉතින් ඉදිරිය ගැන සලකා බලනවා. ඒ වගේම තමයි ඔවුන් ඉතාමත් ධෛර්යවත්. ඒ වගේම තමයි නව දේවල් සොයා ගැනීමට ලොකු උත්සාහයක් ලොකු උනන්දුවක් තියෙනවා. ඒ වගේම තමයි නව මිනිසුන් සමග නව කියන්නේ අලුත් අය එක්කත් එක්ක වැඩ කරන්න හරියක් කැමති. ඒ වගේම තමයි ඒ හැමදේම ඵලදායීව කරන්නටත් මොවුන් ඉතාම කැමති. දුර්වලකම් විදිහට ගත්තොත් පොඩ්ඩක් අර උපාය මාර්ග සකසන්නේ තමන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට. ඒ නිසා පොඩ්ඩක් තමන්ගේ කැමැත්තට වැඩ කරන්න ගිහිල්ලා ඒ අවස්ථාවල් මඟ අරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔවුන් කියන්නේ නැතිනම් කාලසටහන් වෙනස් කරන හින්දා වැඩ නියමිත කාලසටහන් වලට කර ගැනීමටත් අපහසුතාවයක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් අංක 5 ගැන කතා කරද්දී මේ සම්බන්ධව තමයි කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි අංක 6 ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇස්ට්‍රොජිනිස් චැනල් එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලන්ට ඉස්සරහට එන වීඩියෝ සීරීස් බලන්න පුළුවන්. ඉතින් ඔබට සුබ දවසක්.